පළමුවන දේව ප්‍රකාශනය එබෙවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරු වේපා අවංකවද විශ්වාසීවද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න ඔබේ පියවරු ගංගාවෙන් නිතරදී මිසරයේදී වැඳුම් පිදුම් කළ දෙවිවරුන් පහකර දමා සමිදායන් වහන්සේට වැඳුම් පිදුම් කරන්න සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට ඔබ සතුටු නැත්නම් ඔබ වැඳුම් පිදුම් කරන්නට කැමති කවරෙකුටද කියා අදම තීරණය කරගන්න ගඟින් නෙගුඩ සිටි ඔබේ පියවරුන් වැඳුම් පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින ආමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම් පිදුම් කරන්නට තීරණය කරගන්න එහෙත් අපි එනම් මාගේ පවුලද මමද සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නෙමු සෙනඟ පිළිතුරු දෙමින් අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිදානන් වහන්සේ අත් නොහරින්නෙමු මන්ද අප සහ අපේ පියවරුන් මිසර දේශයේ නැමිති වහල් කමේ නිවාසීන් පිටතට ගිනාවේ අපේ මුළු මාර්ගයේදීද අප පසු කරා මුළු සෙනඟ අතරේදීද අප ආරක්ෂා කළේ අපේ දෙවි සමිදානන් වහන්සේමය සමිදානන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයේ සිටි ආමෝරිවරුන්ද අප ඉදිරියේ නිලවා දැමූසේක එබැවින් අපිත් සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නෙමු මන්ද උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේයි කීවෝය ජෝසුවා සෙනඟට කතා කොට සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නට ඔබට නොහැකිය මන්ද උන්වහන්සේ ශුද්ධ දෙවි කෙනකි ප්‍රතිවාදයෙන් නොයවසෙන දෙවි කෙනකි එබැවින් උන්වහන්සේ ඔබේ අපරාධ පාපද කමානු කරන සේක ඉතින් ඔබ සමිදානන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්න හොනම් උන්වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත් දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකයි කීවේය සෙනඟද පිළිතුරු දෙමින් නැත අප වැඳුම් පිදුම් කරන්නේ සමිදානන් වහන්සේටමයයි ජෝසුවාට කීවෝය ජෝසුවා කතා කරමින් සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට ඔබ උන්වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධව ඔබම සාක්ෂිකාරයෝයි සෙනඟට කීවේය ඔහු පිළිතුරු දෙමින් අපි සාක්ෂිකාරයෝ වමුයි කීවෝය එසේ වේනම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නේ ජෝෂුවා උන්ට කීවේය අපි අපේ දෙවි සමිදානන් වහන්සේට වැඳ පුදා උන්වහන්සේගේ හඬට සමන් දෙන්නෙමුයි සෙනඟද ජෝෂුවාද පිළිතුරු දුන්නෝය මෙසේ ජෝෂුවා ඒ දවසේ ශෙකෙම්හිදී සෙනඟ සමග ගිවිසුමක් කර ඔවුන්ට පණතක්ද නියෝගයක්ද නියම කළේය ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා විශාල ගලක් රැගෙන ඒ සමිදානන් වහන්සේගේ ශුද්ධ ස්ථානයේ තිබුණ ආලෝක ගස යට පිහිටුවා මුළු සෙනඟ අමතා මේ ගල අපට සාක්ෂිය පිණිස තිබේ මන්ද සමිදානන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුනේය එබැවින් ඔබේ දෙවි සමිදානන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේය මේ සිද්ධීන්ගෙන් පසු සමිදානන් වහන්සේ මෙහි කරනූන්ගේ පුත් ජෝෂුවා 110 අවුරුද්දක් ආයි වළඳාමිය ගියේය